හැදෙන රංගෙලියෙන් ගන්න ප්‍රයෝජනේ බලන්නකෝ. විශේෂයෙන් මේ වගේ මැටි කලයක් අපි පාවිච්චි කරන්න කෙනා තියෙන අවම ජල ප්‍රමාණය උපරිම කාර්යක්ෂමතාවකින් ගහට ලබා දෙන්න. ඒකදී අපි කරන්නේ ගහට ආසන්නයේ මුල පද්ධතිය තියෙන සීමාව තුළ වලක් කපලා මේ විදිහට කලය තැන්පත් කරනවා. තැන්පත් කරලා ඒක පස්වලින් වහනවා. වහලා මේ කලයට ජලය පිරවීම තුළින් මේ ගහට අවශ්‍ය මූලික අවශ්‍ය ජල පහසුකම් ටික අපි ලබා දෙනවා. එතකොට එතනදී වෙන්නේ මේ විසරණය මගින් පිටත එන ජලය ගහේ මූල පද්ධතිය ඉතා හොඳින් ලබා ගන්නවා. එතකොට වාෂ්පීකරණය අඩු වෙලා ගහට දෙන ජල ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ගහ උරා ගන්නවා. සාමාන්‍යයෙන් වගාවක් කරන ගොවි මහත්තයෙකුට පැල 50ක් 60කට කලගිඩි 50ක් 60ක් ගන්න වෙනවා. ඒක ආර්ථික වශයෙන් යම් සැලක යුතු වියදමක්. ඉතින් ඒ නිසා ඒකට පොඩි විකල්පයක් හැටියට අපි හඳුනාගත්ත මේ රංගෙඩිය. රංගෙඩියක් කියන්නේ සාමාන්‍යයෙන් කැලේ හැදෙන, එහෙම නැත්නම් ඇලවල වල වැටවල අයින් හැදෙන, රං ගස් වල හැදෙන ගෙඩි. මේ ගෙඩිය අපි ඇස්ස කපලා අයින් කරලා, මදේ අයින් කරලා මේ විදිහට හිස් කරලා ගත්තට පස්සේ මේක අපිට පුළුවන් පුංචි සිදුරු කීපයක් හදාගන්න මේ විදිහට. එතකොට මේ සිදුරු තුලින් ජලය පිටත එනවා. මේ විදිහට කලය වලලන විදිහටම රංගෙඩිය වලලලා අපිට පුළුවන් මේකට වතුර දාන්න. ඒ වගේම තමයි මේ රංගෙඩිය පියන වහලයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වාෂ්පීකරණය අඩු කරන්න. එතකොට මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කලගෙඩියක් සේම ක්‍රියාත්මක වෙන විදිහට රංගෙඩියක්. ඒ වගේම තමයි අපිට මේ වගේ මෙගා බෝතල් ප්ලාස්ටික් බෝතල් ඕන තරම් හොයාගන්න පුළුවන්. විශේෂයෙන් පැල කාලේ අපිට ජල සම්පාදනය කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මුඩි අයින් කරලා මෙන්න මේ විදිහට පොළොතුරු හඳවලා මේකට වතුර දානවා. එතකොට මේ ආකාරයෙන් අපිට පුළුවන් අපිට තියෙන ඉතාම සීමිත ජල සම්පත මේ වීලි කලාපයේ අම්පාර වගේ දිශීකයක ගොවි මහත්තුරුන්ට කාර්යක්ෂමව වාණිජ පළතුරු වගාවට භාවිතා කරන්න. පැලේකට යොදන අඩු ජල ප්‍රමාණය ලබා දෙන කාලය වැඩි කරගත්තොත් යොදන ජලයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා තමයි. මේ වැඩේ කොයි කාටත් අපූරු අත්දැකීමක්.